පසුගි කාල ඉන්දිය කණ්ඩයම ජයග්‍රහණය පිට පසිට ප්‍රධාන බලවේගයන් දෙකක් තමයි රවිචන්ද්‍රන් අස්විනුත් රවීන්ද්‍ර ජඩේජාත් මේ දෙන්න පසුගේ කාලේ ටෙස්ට් පන්දයවන්න ශ්‍රේණිගත කිරීම අංක එක දෙක හිටපු පන්දයවන්න දෙන්න විදිහට ඉන්දියාවේ ක්‍රිකට් වලට ලොකු දෙයක් කරන්න සමත් වුණා. කොහොමුණත් පසුගේ කාලේ අස්වින් ජඩේජා යුගලයේ වැඩි වශයෙන් එකට කණ්ඩායම සෙල්ලම් කරනවා අපිට දකින්න ලැබුණේ නැහැ. ඉන්දිය හිටපු පුහුණුකරුවෙක් වගේම දක්ෂ දඟ පන්දයවන්නෙක් වන අනිල් කුම්බ්ලේ නම් කියලා තිබුණේ තාමත් ඉන්දියාවේ අංක එකේ තේරීම අස්වින් වෙන්න ඕන කියලා. 2018 අවුරුද්දේ ටෙස්ට් තරඟවල විකට් 24ක් දවා ගන්න අශ්වින් කඩුල්ලකට ලකුණු 30ක හොඳ සාමාන්‍යයක් එක්ක පන්දයවන්න සමත් වෙනවා. ඒ වුණත් අශ්වින් විදේශ තරඟවල පෙන්නපු දුර්වලතා නිසා අශ්වින් ඉන්දියා ටෙස්ට් කණ්ඩායමේ ස්ථිරතනක් දිනා ගන්න සමත් වෙන්නේ නැහැ. තාමත් අපේ අංක එකේ දඟ පන්දයවන්න තමයි අශ්වින්. පසුගිය කාලේ අවාසනාවන්ත විදියට ආබාධයන්ට ලක්ුණු නිසා එයාගේ දක්ෂතා අඩු වුණා. ඒ වුණත් එයා තාමත් හොඳ තත්ත්වෙන් සෙල්ලම් කරනවා. මම හිතන විදියට අශ්වින් අපේ සංචිතේ ඉන්න ඕන වගේම අවසාන 11ට සෙල්ලම් කරන්නත් ඕන. කුම්බ්ලේ කියන්නේ අශ්වින් ජඩේජා දෙන්නම කණ්ඩායමට සෙල්ලම් කරත් වැඩි නෑ කියලා. මම තදින්ම විශ්වාස කරන දෙයක් තමයි ඉන්දියා කණ්ඩායමේ අශ්වින් ජඩේජා දෙන්නම සෙල්ලම් කරන්න ඕන කියන එක. මොකද ඒ දෙන්නා හිටියා කියලා කණ්ඩායමේ සම්බරතාවයට ප්‍රශ්නයක් නෑ. දෙන්නම දක්ෂ ප්‍රතිකරුව නිසා ඔවුන් ඉන්න එක කණ්ඩායමට අමතර හයියක්. අශ්වින්ට ටෙස්ට් ශතක 4ක් තියෙනවා. ජඩේජා කියන්නේ විශ්වාසය තියන්න පුළුවන් ඉහළ දක්ෂතා තියෙන ක්‍රීඩකයෙක්. කුම්බ්ලේ කියන්නේ ඉන්දියා කණ්ඩායම වේග පන්දයවන්න 3 දෙනෙක් එක්ක සෙල්ලම් කරන එක ගොඩක් වැදගත් කියලා. අපේ රටෙන් එළියේ අපි සෙල්ලම් කරද්දී අපිට පුළුවන් වේග පන්දයවන්න 3 දෙනෙකුත් දඟ පන්දයවන්න 2 දෙනෙකුත් එක්ක සෙල්ලම් කරන්න. ඒ දඟ පන්දයවන්න දෙන්නටම ප්‍රතිකරණයේ දෙන්න පුළුවන් කියන එක අපිට ලොකු වාසියක්. අපි මේ වාසිය නොගන්න එක අපරාධයක්. මට පුදුමයි අශ්වින් වගේ ක්‍රීඩකෙක් එළියේ තියලා ටෙස්ට් ගහන්න තීරණය කරපු එක ගැන. ඔය විදිහට තමයි ඉන්දියාවේ හිටපු පුහුණුකරු අශ්වින්ට දැන් වෙලා තියෙන දේ ගැන අදහස් පළ කරලා තිබුණේ. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.